මෙම දිවස ප්‍රසාද වන්දනාව ඔබ වෙත ගෙන එන්නේ KDM වික්ටර් යනායිගේ අදිටිය දින උපන්දිනය සිහි කරමින් ඔහුගේ ආදරණීය බිරිඳ සහ දරුවන් දෙදෙනා විසින් දක්වන ලද බැතිබර දායකත්වේ නිසා වෙනි. අපේ ජීවිත ගමනේ රහස අපි හුස්ම ගන්නේ ඇයි අපි කතා කරන්නේ ඇයි අපි hina වෙන්නේ ඇයි කියන කාරණාවන් අපි මොහොතකට සිටුවොත් අපිට දැනෙන්නේ අපිට ආදරය කරන කෙනෙක් ඉන්නවා ඒ තමයි මේ ජීවමාන ස්වාමින් වහන්සේ ප්‍රියදර සහෝදර සහෝදරියනි ඔබ මා ඉදිරියේ
වැඩ සිටින්නේ ජීවමානව අපේ ජීවිත තුල ජීවත් වෙන්නේ අපි කොච්චර හිතුවත් අපි සුදුසු නැහැ අපි පෞකාරයි අපිට ගැළවීමක් නැහැ අපිට සැනසීමක් නැහැ අපි අදහන්නට ඕනේ මේ ජීවමාන ස්වාමීන් වහන්සේ මම කොච්චර පව් කළත් කොච්චර වැරදි දේවල් මගේ අතින් සිදු වුණත් ඒ හැම දෙයකටම මට සමාව දෙන මාව බාර ගන්න මාව පිළිගන්න කෙනෙක් ඉන්නවා මේ ඔබ මා ඉදිරියේ ඉන්නේ ඒ ස්වාමීන් වහන්සේ මේ පූපයක් නෙමේ මේ ඔස්ති කැබැල්ලක් නෙමේ මේ ඔබ මම වෙනුවෙන් ශ්‍රී කුරුසී ජීවිතය පරිත්‍යාගී කරලා ලේ වගුරවල උනාසේගේ ශාරීරික රුධිරය ඔබ මා වෙනුවෙන් පූජා කරපු ඒ ස්වාමින් වහන්සේ මරණය පරාජය කරලා උත්තානෝ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔබට මට ඉන්නේ මරුණු දෙවි කෙනෙක් නෙමේ මරණය පරාජය කරලා උත්තානෝ ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ අපේ විශ්වාසයයි මේ අපේ අදහන සත්‍යයයි ඒ නිසා මාදර දුවේ පුතේ ප්‍රියදර සහෝදර සහෝදරයනි මේ උදෑසන ස්වාමීන් වහන්සේ අපිට කතා කරනවා උනාසී අපේ හදවතට තට්ටු කරන මොහොතක් ජීවමාන ස්වාමීන් වහන්සේ ගාව අපි නතර වෙන වාරයක් පාසාම දැනින්නේ මම පෞකාරයි මම සුදුසු නැහැ ඒ දේ උන්වහන්සේට හොඳටම ඇති ඉනිසා අපි උන්වහන්සේත් එක්ක කතා කරමු උනාසී දිහා බලමු උන්වහන්සේට අපේ ජීවිතය පවරමු උන්වහන්සේ බොමාව අරගෙන යනවා අපි මේ සුදු වචනය අයිති කර ගන්නට උත්සාහ කරමු මේ දේ වචනය තුලින් උන්වහන්සේ අපිට කතා කරන මොහොතයි දැන් අපි ඇතුළු වන්නට යන්නේ හෙබ්‍රෙවරුන්ට ලියන ලද හසුනෙන් උපුටාගත් කොටසකි. දහවන පරිච්ඡේදය 19 වන වගන්තියේ සිට 25 වන වගන්තිය දක්වා. එබැවින් සහෝදර වරුනි, උන්වහන්සේගේ දිවිපිදීම හේතු කොටගෙන සුද්ධස්ථානයට ඇතුළු වීමට අපට නිදහස තිබේ. උන්වහන්සේ සුවකීය ශරීරයේ නැමැති තිරය මැදින් අප උදෙසා අලුත් ජීවමාන මාර්ගයක් විවෘත කර දුන්සේක. තවද දෙවියන් වහන්සේගේ ගෘහ වහන්සේන් කෙරෙහි උතුම් පූජකයෙක්ද අපට සිටී. එබැවින් අපි නපුරු හෘදය සාක්ෂියකින් පවිත්‍ර කරන ලැබූ සිද්ද පිරිසිදු වතුරෙන් දෝවණය කළ ශරීරයේද ඇතිව අවංක සිතක් හා ඒකාන්ත ඇදහිීමේ සහතිකයේද ඇතිව දෙවියන් වහන්සේ වෙත ළඟා වෙමු. පොරොන්දුව දුන් තැනන් වහන්සේ විශ්වාසවන්ත බැවින් අප පිළිගත් බලාපොරොත්තුෙහි නොසෙල්වී ස්ථීරව පිහිටා සිටිමු. තවද ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට අන්‍යයන් පොළඹවන පිණිස එකිනෙකා ගැන සලකමු. ඇතැම් අය කරන ලෙස අපේම රැස්වීම් වලින් ඈත්ව නොසිට ස්වාමින් වහන්සේගේ දිනය ලංවන බව ඔබට පෙනෙන බැවින් වැඩි වැඩියෙන් එකිනෙකාට ධෛර්යය දෙමු. ලෝකය තුවාල වෙලා අපි ජීවත් වෙන අපේ දේශය තුවාල වෙලා අපි එකිනෙකාත් එක්ක ජීවත් වෙන මේ අපේ සමාජය
හේතුවාලයි අපේ පවුල්වල අපි අත්දකින්න මගේම දරුවා මගේම අම්මා තාත්තා ස්වාම පුරුෂයා භාර්යාව මේ තුවාල වීම වලට ගොදුරු වෙලා මම තුවාලයි එනිසා අපි ආදර සහෝදර සහෝදරියනි අපේ ජීවිත ගමනේ මේ පීඩාවන් මේ අමාරුකම් රාශියක් මැද්දේ අපි ජීවත් වෙන මොහොතේ අපි දකින්නේ අයහපත රජකරන එහෙම නැත්නම් නරක දේවල් පෙනෙන්නට විනාශ වෙන මනුස්ස ජීවිතය විනාශ කරන විනාශ වෙන සමාජ රටාවක් ලෝකයක් මේ විනාශය තුල මේ නරක තුල අපිට සැනසෙන්නට ඊට ප්‍රස්තාවක් තියෙනවද සැනසුම් සුසුම් හෙලන්නට ඊට ප්‍රස්තාවක් තියෙනවද කියන කාරණාව අද අපිට ප්‍රශ්නයක් වෙලා එනිසා මේ ලෝකයාගේ තුවාල වීම මේ සමාජයේ තුවාල වීම අපි අත්දකින්න පුද්ගලයන්ගේ තුවාල වීම අපිට කතා කරන්නට සුදුසුද නොසුදුසුද කියන මේ පුද්ගලයන් අපේ ජීවිතේ හම් වෙද්දී ගක අවස්ථාවල් වලදී මගේ ප්‍රශ්නයක් කියා ගන්න කෙනෙක් හොයද්දී කිසි කෙනෙක් මාගාවට ළඟට එන්නේ නැහැ මේ වගේ අත්දැකීම් ඔබේ මගේ ජීවිතේ තිබෙනවා අන්තාසරණ භාවයන්ට අපි පත් වෙලා තිබෙනවා ඇයි මගේ හදවතේ තියෙන දේ කියා ගන්න කෙනෙක් නැහැ නමුත් ප්‍රියදර සහෝදර සහෝදරයනි ඔබේ මගේ ජීවිතය තුළ අපි කොතෙක් දුරට හිතුවත් අපි තනි වෙලා අපි කොන් වෙලා කියලා අපිට එහෙම හිතන්නට බෑ මොකද මේ අපේ පීඩාවන් තුළ මේ අපේ කරදර තුළ මේ අපේ බාධක තුළ අපව ධෛර්යමත් කරන කෙනෙක් ඉන්නවා ඉනිසා තමයි මේ සුද්ධ වචනය තුළ අපිට අද අවදි කරවන්නේ අපි ධෛර්යවන්ත වෙමු ඒ ධෛර්යවන්ත වීම තුළම අපි එකිනෙකාවත් ධෛර්ය වීරිය වඩන්න උත්සාහ කරන්නට ඕනේ ඔවුන් අවදි කරවන්නට ඕනේ ඇයි අපේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්න කෙනෙක් ඉන්නවා එනිසා ප්‍රියතර සහෝදර සහෝදරයනි බොහෝ අවස්ථාවන් වල අපි අත්දකින්නේ අපිට බෑ මට බෑ මට මේ දේ කරන්නට බෑ මගේ ජීවිතේ මේ දේවල් වෙන්නේ නැහැ ඒ සාන්තුරුන් ගාව ඒ ශුද්ධවන්තයන්ගේ ජීවිත ගමන අපි මෙනෙහි කළොත් ඒ වගේම අපි දෙවම්මට කන ලව් කළොත් ස්වාමින්වහන්සේ ඉදිරි අපි දන ගහගෙන අපි යාක්ෂා කරන්න කරන්න මගේ ජීවිතේ මේ දේවල් වෙන්නේ නැහැ ඇයි මේ දේවල් හුඟක් වෙලාවට පරක්කුයි කියලා අපි හිතුවොත් අපිට උන්වහන්සේ කතා කරනවා අපි ගැනම මා ගැනම අතුලාන්ත විමසීමකට ඇතුළු වන්නට එතනදී උන්වහන්සේ අපිට කියනවා අපිට පෙන්නනවා අපේ ජීවිතයේ හැලහැප්පීම් තුල අපේ හෘද සාක්ෂ්‍ය නපුරු සිතුවිලි මේ අපරිසිදුකම තුල තිබෙනා උත්වාල වීම පුද්ගලෙක් වෙන්නට පුළුවන් සිතුවීමක් වෙන්නට පුළුවන් ඒ අතීතේ අපි නොදන්න කාලෙක නොතේරුම් කාලෙක වෙච්ච සිදුවීම නමුත් මතකයට එනවා මගේ අතුලාන්තයෙන් මේ දේ වුණා මේ කාලය තුල මේ අවස්ථාව තුල මේ පුද්ගලයන් සමග තිනේසා අපි ආදර සහෝදර සහෝදරයනි අපි අවදි වෙමු ඔබේ මගේ තුවාල වීම වලට ඒ තුවාල වීම අපි අපේ දෝත් වලට අරගෙන අපි ස්වාමින්වහන්සේට බාර කරමු ජීවමාන ස්වාමින්වහන්සේට අපි ඔප්පු කරමු ස්වාමිනී මෙන්න මගේ තුවාලයන් මේ තුවාල නිසා මම පීඩාවට පත් වෙනවා මේ තුවාල නිසා මම අසහනයට පත් වෙලා මට මේ දේ කියා ගන්න තේරෙන්නේ නැහැ මට දැනෙන්නෙම නපුර කරන්නට මට දැනෙන්නෙම වෛර කරන්නට ඒ පුද්ගලයාව ඒ අවස්ථාව මතක් වෙද්දී මට දැනෙන්නෙම මං ගැනම බයක් මං ගැනම වේදනාවක්
මංගැනම වෛරයක් තිය නිසා අපි ආදර සහෝදර සහෝදරියනි මේ අරගලය මේ කුරුසේ පීඩාව අපි විඳිනවා අපිට දැනෙන්නේ අපේ විනාශයේද මේ ලං වෙන්නේ මට සෝයක් නැද්ද මම ඉල්ලන දේ මට හම්බෙන්නේ නැද්ද බොහෝ අවස්ථාවලල අපි ආසයි හුඟක් දේවල් අපේ ජීවිතයට ළඟා කරගන්නට අපි ආසයි දේවල් ලැබෙද්දී ඒ ලැබීම තුල ඒ සතුට කියා නිම කරගන්නට බෑ තමර අවස්ථාවලදී ඔබේ දරුවන්ට ප්‍රශ්නයක් ඔබේ දරුවන්ගේ අසනීපයක් නිසා ඔබ සුවය බලාපොරොත්තුෙන් යදින අම්මගෙනි තාත්තගෙනික් වෙන්නට පුළුවන් තරුණ දුවේ පුතේ තමන්ගේ ඉදිරි අනාගතය ගැන අපේක්ෂාවෙන් තොරව ජීවත් වෙද්දී බලාපොරොත්තු රාශියක් තියාගෙන උන්වහන්සේ ඉදිරියේ යාඥා කරනවා වෙන්නට පුළුවන් විවාහ වෙලා දරු ප්‍රසීතිය බලාපොරොත්තුෙන් ඉන්න ඒ දරුවෙක්ගේ ලස්සන අත්දකින්නට මම අම්මා කෙනෙක් මම තාත්තා කෙනෙක් කියලා මට කවද්ද දැනෙන්නේ කියලා මේ දරුවගේ හඬින්ම අම්මේ කියද්දි තාත්තේ කියද්දි කවද්ද මට මගේම දරුවෙක් කතා කරන්නේ කියලා මම ඒ බලාපොරොත්තුෙන් ඉන්න මොහොතක් වෙන්නට පුළුවන් එහෙම නැත්නම් රැකියාවක් සොයන මේ මගේ පවුල ගොඩගන්නේ කොහොමද විවේදනාවෙන් ඉන්න තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් එම නැත්නම් විදේශ ගතව සිටින තමන්ගේ දරුවෝ වෙනුවෙන් ජීවිතේ කැපකිරීම කරන යම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ස්වාම පුරුෂයෙක් භාර්යාවක් ඉන්නා වෙන්නට පුළුවන් මෙයාගේ බොහෝ අවස්ථාවන් බොහෝ සිදුවීම් බොහෝ අමාරුකම් පීඩාවන් තුල අපි ඉන්නවා නමුත් ස්වාමීන් වහන්සේ කියන්නේ මේ හැම දෙයක් තුලම ඔබට ගැලවීම සුවය ලැබෙනවා අපි මම මගේ අතුලාන්තයෙන් තුවාලයන් උන්වහන්සේට පවරද්දී මගේ අතුලාන්තයන් තුවාලයන් වලට අවදි වෙමින් පඳුරක් වශයෙන් මේ දේවල් උන්වහන්සේට පුදද්දී ඔප්පු කරද්දී උන්වහන්සේ සුවය මට දෙනවා ඒ නිසා අපි ආදර සහෝදර සහෝදරයනි අපි ලෝකයව වෙනස් කරන්න උත්සාහ කරනවා සමාජයක් වෙනස් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න අපි ඉදිරියට එනවා සමාජය වෙනස් කරන්න මේ රට මේ විදිහට ගොඩනගන්නට ඕනේ කියලා අපි උත්සාහ කරනවා අපි කටයුතු කරනවා නමුත් මම ඉන්නේ තාමත් අපිරිසිදු චේතනාවෙන්ද මේ තුවාල වීම වලද ඉස්ලාම මගේ අපිරිසිදුකම පිරිසිදුකමකට මගේ වේදනාවන් තුල සහනය සොයාගෙන මගේ තුවාලයන් ආශිර්වාදයක් කරගෙන තව කෙනෙක්ට ආශිර්වාදයක් වෙන්නට පුළුවන් නම් තව කෙනෙක්ගේ තුවාලයන් සුව කරන්නට මට පුළුවන් නම් ස්වාමීන් වහන්සේ මේ රට අපේ සමාජය මේ අපි දකින ලෝකය මගේ පවුල මගේ බිරිඳ මගේ ස්වාමි පුරුෂයා මගේ දරුවන් මගේ ජීවිතය තුළ උන්වහන්සේ වැඩ වසනවා ඒ නිසා අපි උන්වහන්සේට අයිති වෙමු අපි උන්වහන්සේ කෙරෙහි දැස් යොමා බලමු මේ තමයි ඔබට මට සුවය දෙන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ දා තුවාල වුණා. උන්වහන්සේව තුවාල කළා. උන්වහන්සේව තුවාල කරපු අයට උන්වහන්සේ තුවාලයක් උන්නේ නැහැ. උන්වහන්සේ වුණ තුවාල කළෙත් නැහැ. උන්වහන්සේ ආශිර්වාදයක් වුණා. අපි මේ ගයන ගීතිකාවේ වචන අයිති කර ගනිමින් ස්වාමීන් වහන්සේට කියව මගේ තුවාල සුව කරන්න ස්වාමීන් මගේ හදවතේ තිබෙන්නා වූ තුවාලයන් සුව කරන්න මට ආශිර්වාදයක් වන්නට මගේ ස්වාමි පුරුෂයාට මගේ භාර්යාවට මගේ දරුවන්ට ආදරය කරන සිළු දෙනාටම සුවයක් වන්නට මට ශක්තිය දෙන්න
मगे सिते मगे गते तुवालयन उबहां सेट पारनवा स्वामिनी मगे सिते तुवालयन मगे पीडाव ममा दकिने अमारुकाम मगे जीविते मट अदकिन टेवेने दुःखम काटलु दुले उन्हांसे मावसो करना इनिसा इतुआले उन्हांसे ट पावरमें उन्हांसे के आशीर्वादे देन्ना पी लबागने में मट सोया दिन्नट मगे सुयतुलिन मगे सहोदरे अट सहोदरे अट मगे फावले स्वामपुरुषया बहार्याव दरुवन अट मगे समाजे अट मगे राठट मे लोके अट सोयाक वान अट आशीर्वादे देन अटाय केला अपि उन्हांसेगेन प्रार्थना करेमु स्वर्गीय पूपे उन्ट देवा वदाल सेक सैम प्रवोद्यक में अडंग वी अते याक्ष्याकरम जेसुस क्रिसुस स्वामिनी वहां सेगे दुका प्राप्ति हां मरने सीवी मलेस में पुदुमाकार प्रसाद निदाने आपट दाने कल सेक वेत
වහන්සේගේ ගැලවීමේ පලාප සිතර නිතර දැනන ආකාරයෙන් වහන්සේගේ ශ්‍රී ශරීරයට හා ශ්‍රී රුධිරයට නිසි ගෞරවයෙන් වන්දනාචාර කිරීමට වහන්සේගේ රාජ්‍යයේ සාමය අධ්‍යක්ීමට අපට වරම් දුන මැනව ඔබ වහන්සේ සදාටම වැජ වෙනසේක රජකම් කරනසේක මෙම දිවස ප්‍රසාද වන්දනාව ඔබ වෙත ගෙන ආවේ KDM වික්ටයනායිගේ අධිතේදන උපන්දිනය සිහි කරමින් ඔහුගේ ආදරණීය බිරිඳ සහ දරුවන් දෙදෙනා විසින් දක්වන ලද බැතිබර දායකත්වේ නිසාවෙනි.